අයිබෝවන් උමාදරෙන් පිළිගන්නා පිය මංගනේ ඔන්න තවත් අලුත් ගමනක් යන්න තමා සූදානම. රටේ පිටේ දැක්කහම ඔයාලට හිතෙනවනේ අපි කොහෙද මේ ඉන්නේ කියලා. අපි දැන් ඉන්නේ රත්න තැන්නට. රත්න තැන්න ඉඳලා දැන් ගමන ආරම්භ කරන්න තමා සූදානම් වෙන්නේ. කලින් පාර අපි මෙතෙන් ඩයිල්ලා ගියා මෙතනින් ගොම්බාණියට. අද යන්නේ ගොම්බාණියට නෙමෙයි අපි ගොම්බාණියට. ඔයාලට ඉස්සරහින් කන්දක් පෙන්නවා යකුන්ගේ හෙළ. ඉතින් අපි තීරණය කරාද යකුන්ගේ හෙළ තරණය කරන්න. ඉතින් අපි දැන් ගමන ආරම්භ කරන්න තමයි සූදානම්. රත්න තැනට ඇවිල්ලා එතනින් අපි දැන් කැලේ පැත්තට ඇතුල් වෙනවා. තව ටිකක් ඉස්සරහින් කැලේට ඇතුල් වෙලා ඒ හරහා අපි ට්‍රයි කරන්නේ යකුන්ගේ හෙළ තරණය කරන්න. ඉතින් මේක වෙනස්ම විදිහක අත්දැකීමක් වෙයි. එකතු වෙලා ඉන්න එහෙනම් පියමන් එක්ක හදා අපි නගිමු යකුන්ගේ හෙළ. දැන් ටික ටික උඩට යනවා. ඉන්න මේ පැත්තෙන් ඔයාලට පේනවා අපි කලින් ගියපු තැන ගොම්බාණිය. අදනම් මිහිදුව නැහැ ඒ නිසා පීක් එක සහ රේන්ජ් එක දිගටම හරිම පැහැදිලිව බලා ගන්න පුළුවන්. නමුත් අවාසනාවකට අපි ගොම්බාණිය තරණය කරපු දවසේ සම්පූර්ණයෙන්ම වගේ මිහිදුමෙන් වැහිලා තිබුණේ. කොහොම හරි තව පාරක් යන අදහසක් තියෙනවා. මේ තියෙන්නේ අද හරි අපූර්වට බලා ගන්න පුළුවන් රේන්ජ් එකම. ඒ වගේම මේ පැත්තෙන් තටයක් උඩට ගියාම අපිට බලා ගන්න පුළුවන් අපි අද යන තැන යකුන්ගේ හෙළ. ඉතින් අද නම් වෙදර් කන්ඩිෂන් එක හොඳයි. නිදුම ගතිය අඩුයි. ඒ නිසා අද හොඳ වියු එකක් හම්බෙයි කියලා අපි විශ්වාස කරනවා. ඉතින් විශ්වාසයෙන් ඉක්මනට උඩට යන්න. මොකද හවස් වෙනකොට වැස්සක් එන්න බැරිකමක් නැහැ. ඒ නිසා අන්තර ඉක්මනට සරණය කරගත්තු හොඳ වියු එකක් බලා ගන්න පුළුවන්. මේ බලන්න ගොම්බාණිය හරිම අපූරුවට පේනවා. ගොම්බාණිය පෙනෙද්දි මෙන්න මේ පැත්තේ අපිට පේන අපි අද යන තැන ඒක තමයි යකුන්ගේ හෙළ. ඉතින් ඔතන පීක් එකට තමයි අපි අද යන්න ට්‍රයි කරන්නේ. ගමන ටිකක් වෙලායි සෑහෙන දුරක් යන්න තියෙනවා පේන විදිහට. මොනවගේ අත්දැකීමක් හම්බෙයි දන්නේ නැහැ. කොහොම හරි ඉතින් ගිහිල්ලා ඒ අත්දැකීමත් විඳිමු. නැයියන් දැන්නම් හරියට යන්න පාරක් නැහැ අපිට. වටකැලේ නැති උඩට යනවා. වටකැලේ හරහා පොඩි පොඩි ඉඳ තියෙන තැන් වලින් බලන් උඩ පැත්තට යනවා. හරියටම පාරක් මේ කන්දට යන්න තැනක් නැහැ. බලමු උඩට ගිහිල්ලා සමහර විට පාරක් හම් වෙන්න පුළුවන් හිතනවා. මේ වටකැලේ ඇතුලින් රිංගගෙන උඩට යනවා. ඉතින් බලමු. රයිට් අපි සෑහෙන දුරක් උඩට ආවා. පල්ලෙහෙන් පේන කැලේ කැල්ල හරහා තමයි උඩට ආයේ දිගටම කැලේ තිබ්බේ. ලොකෝට වීඩියෝස් ගත්තේ නැහැ නිසා ඇස්සෙ පොඩි ඕපන් ඒරියා එකකට ආවා. පොඩි පැච් එකකට මෙතනින් උඩට ආයේ ගමන යන්න තියෙනවා. ආයේ තුඩින් පල්ලෙ ආගියම ඝන කැලේ සෙට් වෙනවා. කොහොම හරි කැලේ මැදින් හිමීට උඩට යනවා. අපිට පාරක් කියලා එකක් මේ ගමනට නැහැ. කොහොම හරි කැලේ ඇලින් උඩට ගිහිල්ලා බලමු උඩ තියෙන රිජ් එකට සෙට් වෙන්න. ඊට පස්සේ නම් ගමන ඒසි කියලා හිතනවා. අපි ගිහිල්ලා බලමු.
අපි සෑන දුරක් උඩටවා කැලේ මැදින් බට පඳුරු මැදින් කොමල් උඩට ආවා. ඊට පස්සේ පොඩි පතන කෑල්ලකට ආවා. දැන් අන්තිකටම වගේ උඩටනකම් පතන තියෙන නිසා පතන සහ ඉච්ච රුසගස් උඩට පේන්නේ නැහැ. එතනින් උඩට ගිහිල්ලා රිජ් එකට සෙට් වෙන අයිඩියාකින් තමයි යන්නේ. එහෙම ගිහින් රිජ් එක දිගේ එහා පැත්තට යන බලාපොරොත්තුවක් තියෙන. ඉතින් මෙතෙන් ආපුවම ලස්සන view එකක් තියෙනවා. මේ පැත්තේ ඉඳලා සම්පූර්ණ ප්‍රමාණයක් විශාල ප්‍රමාණයක් බලා ගන්න පුළුවන්. ඉතින් සෑහෙන ලස්සන view එකක් තියෙන මෙතෙන්. උඩට තවත් ලස්සන වෙයි. කොහොම හරි දැන් උඩට ලොකු කැලයක් නැති නිසා ගමන අමාරු වෙන එකක් නැහැ කියලා හිතනවා. දැන් ඉතින් මේ තියෙන පඳුරු ටික මැදින් අතනින් උඩට යන්න ඕනේ. ගිහින් බලමු ගමන කොහොම වෙයිද කියලා. අපි කන්ද මුදුනට ආවා. එන්නේ රිජ් එකේ. මේක ටිකක් වෙනස් තැනක්. හේතුව තමයි පතණි කරනවත් එක්කම පල්ලෙ කෙලින්ම හෙලා තියෙන්නේ. එන කෙනෙක් සෑහෙන පරිස්සමින් අයිනට යන්න එපා. තනකොළ ගොල්ල තිබුණාට තනකොළ ගියලා හෙලෙන් පල්ලෙහා පැත්තට තියෙන්නේ. අඩිය කොයි වෙලාවෙ ගිහිල්ලා වැටෙයිද කියලා කියන්න බෑ ඒ තරම්. අවදානමක් තියෙන තරක් කොහම හරි ඉතින් ඔන්න අපි කන්ද මුදුනටම ආවා. මේ පැත්තෙන් ගොම්බානිය පේනවා. දැන් නම් ගොම්බානිය මීදුමෙන් වැහිගෙන යනවා. ඒ වගේම මේ පැත්තේ යකුන්ගේ හෙලේ හෙල පැත්ත සම්පූර්ණ හෙලක් තියෙන්නේ. මේ කොනට ඇවිල්ලා අඩිය තියන්නත් බයයි. එතන දරුණු හෙලක් තියෙන්නේ. එහෙන කට්ටිය බොහොම පරිස්සමින්. හැබැයි මෙතන තියෙන view එක කියන වචන නැහැ. පුදුම ලස්සනයි. හිටපු ගමන් මෙතන මීදුම නැති වුණාම පල්ලෙහා view එක මතුවෙනවා. එතකොට මාරම ලස්සනයි. දැන් නම් සම්පූර්ණයෙන්ම මේ පැත්ත මීදුමෙන් වැහිලා ගියා. අපි දන්නේ නැහැ මීදුම අඩු වේද නැති වේද කියලා. මීදුම නැති වෙලා යයිද කියලා. මීදුම නැති වුණොත් අපි view එකක් ගේන්න. හැබැයි මෙතන පුදුම ලස්සනයි. මේ පැත්තෙන් කඳු ටික වගේම පල්ලෙහා මේ කුරුගස් තියෙන වනාන්තරය එකත් පුදුම ලස්සනයි. එක එක පාටින් දළු දාලා හරියට චිත්‍රයක් කරනවා වගේ පුදුම ලස්සනක් තියෙන නකල්ස් වලටම ආවේනික පරිසරයක් තමයි මේක. ඉතින් බොහොම ලස්සන view එකක් තියෙන තැනක් තමයි මේ යකුන්ගේ හෙල කියන්නේ. අපි තව ටිකක් මේ රිජ් එක දිගේ ඉස්සරහට යනවා. ඊළ බලමු මොනවද අපිට බලාගන්න හම්බෙන්නේ කියලා.
ඉට සම්පූර්ණයම ැ මින් තමයි යන්න වෙලා තියෙන ඒගැන්නේ පඳුරු තියන්නේ වසෙන් රිංගගෙන තමා යන්න ඕන යැනක චුට්ටක් කමාරි මුගම පැටල නොසෑහෙල්ල ඇස්සෑම පරිස්සං කරගෙන යන්නරම කෝම රිංග ස්සරට ඉලබල මොනාද පිට හම්බෙන කිය අපි දැන් පල්ලට යන්න තමා ලෑස්තියෙන්නේ ටිකක් කල උට්ටේලා හිටියා එත් එක්කම මේ පේනවනි වටේම මේ දුම ගහලා වැහෙන්න පටන් ගත්ත ටිකක් කලා බැලුවා ක්ලිය වෙයිදික නමුත් ලිය වෙන පාටක් නෑ අපි එනකොට තිබුණ වියව් එක සම්පූර්ණයෙන්ම වගේ නැති වෙලා ගියා දැන් වටේම වැහිලා තියෙන්නේ ඒ වගේම එක පැත්තකින් පොඩි කළු අලාකුලක් තියෙන සාමාන්‍යයෙන් වැස්ස කියන එක මේ ප්‍රදේශයට ම හුරුපුරතු දෙයක් නිසා කොයි වෙලාවයි බහිදෙකල කියන්න බෑ සමහරට අද තව පැය කීපයකින් වැස්සක් එන්න පුළුවන් ඒ නිසා අපි තීරණය කරා පල්ලෙහාට බහින්න මොකද තවත් හිටිය කියලා ප්‍රදේශය ක්ලියර් වෙයි අයිත් පිරුවක් එයි කියලා බලාපොරොත්තු වෙන්න අමාරුයි මේ වගේ තමයි ඉතින් මේ පැතර ආපුවම විනාඩි 5කට 10කට ක්ලියර් වෙනවා ඒතර වියව් එක තියෙනවා අනිත් වෙලාවට අයිත් නීදුමින් වැහිලා යනවා ඉතින් කුම්බානේ පැත්තත් ඔක්කොම වැහුණා මේ පැත්තේ යකුන්ගේ හෙල සහෙලෙම් පල්ල හැදින ප්‍රදේශයේ සම්පූර්ණයෙන්ම වැහිලා තියෙන නිසා තවත් හිටියත් මේ දර්ශනයම තමයි තියෙන්නේ ඒ නිසා ඉතින් සතුන්ගේ හෙල් සමුදේලා අපි පල්ලයට බහිනවා මේ ප්‍රදේශයේ දැන් කිව්වට ඉතින් කොම් පඳුරු තියෙන ඒ වගේම ඉතින් මේ පතනේ සෑහෙන ගෝන්නු හිටපු බවට සාක්ෂි තියෙනවා ගෝන්නු තමයි හැමතැනකම ඉඳලා තියෙන්නේ ගොඩක් වෙලාවදී අපි ගෝන්නු ගිය අඩිපාරවලුත් පාවිච්චි කරා කන් දිගේ හැම හැයන් ඉතින් මේ විදිහට තමයි ගමන සිද්ධ වුණේ තව පල්ලයට යන්න ගොඩාක් දුර තියෙන තාම කන්දේ මුදුනින්නේ එහි මීට පල්ලයට බහිමු බහින ගම විස්තර කතා කරමු වගේ බෑග් මොනාද ගන්නව ඔන්න යකුන් ගිහිල්ලා සමුදීලා අපි පල්ලෙහාට බැස්සා වටකැලේ වැනි සෑහෙන රුදුරක් එන්නුන නගිනා වගේම තමයි එනකොටත් හරියට පාරක් සෙට්ටුන්නේ නැහැ වටකැලේ මැදි කොමරි පල්ලෙහාට ඉතින් කොහොම වුණත් බොහොම අපූරු ගමනක් දැන් ආයෙත් මේ පැත්තේ යකුන් ගිහිල්ලා ක්ලියර් වෙලා තියෙනවා ඒ වගේම මෙහෙන් ගුම්බානියත් ආයෙත් හොඳට ක්ලියර් වෙලා තියෙනවා මීදුම ගතිය අඩුනා ඉතින් මෙහි තියෙන කන්ඩිෂන් එක මේක තමයි කොයි වෙලාවයි විශ්වාස කරන්න බෑ අපි උඩට යනකොට මීදුමෙන් ඇහුණා දැන් පල්ලෙහාට එනකොට ආයෙත් ක්ලියර් වෙලා තියෙනවා විශ්වාස කරන්න බෑ කොයි වෙලාවයි ක්ලියර් වේද කොයි වෙලාවයි නැති වේද කියලා ඉතින් කොහොම හරි එහෙම තමයි අපි ගමන සිද්ධ වුණේ කොමරි පල්ලෙහාට බැස්සා දැන් ඉතින් වාහන තියෙන තැනට ගිහිල්ලා මම පොඩි දෙයක් කාලා
අයත් ගමරට බලා යන්න ඕනි. කොමරි මේ ගමන ගැන කියනවන විශේෂ ඉන් කියන්න තියන්නේ දිගටම වටකල තින හරිට පාරක් කියලයක් අපිට වලට කියන්න හැ. එනවනම් පරිස්සමින් ඉන්නේ වගේම උඩත් හෙලට නැමුරු වෙන තැන් ගොඩාක් තියෙනවා. ඒ කියන්නේ එක පාරම හෙල සෙට්ටන තැන් ඒ වගේ තැන් ගැන පොඩ්ඩක් පරිස්සමින් එන්න. ඒ වගේම ඉතින් වටකැලේ ඇතුලේ සත්තු ඉන්න පුළුවන්. මොකද දිගටම කැලේ තියෙන නිසා සත්තු ඉන්න පුළුවන්. සත්තු ගැන පොඩ්ඩක් අවධානයෙන් ඉන්න. ඒ දේවල් ගැන තමයි ඉතින් අපි මතක් කරන්න තියෙන්නේ. වතුර නම් ලොකු ප්‍රශ්නයක් නැහැ. මගදී වතුර තැන් දෙක තුනක් හම්බ වෙන හැබැයි පීක් එකටම නම් කරලා වතුර නැහැ. ඒ නිසා යම් ප්‍රමාණයකට අවශ්‍ය වෙන වතුර අරගෙන යන්න. ඉතින් ඒ දේවල් ටික මතක් කරනවා මෙන්නනවා නะ. ඉතින් තවත් මේ වගේ අපූර්ව සුන්දර ගමනකින් හමු වෙන බලාපොරොත්තු අදට අපි මේ භූමියට සමු දෙනවා. එහෙනම් එකතු වෙන්න තවත් අලුත් ගමනකින් අපි මුමු. නැවතත් අලුත් ගමනකින් හමු වෙමු. ජය වේවා.